ශ්‍රී ලංකාවේ තිබෙන එකම ගුවන් හමුදා කෞතුකාගාරය තියෙන්නේ කොළඹ රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ. කෞතුකාගාරය පිළිබඳ විස්තර LTT ත්‍රස්තවාදීන් සතුව පැවති ගුවන් යානාව සහ ඔබ නොදකපු වටිනා දේවල් රැසක් අපි කලින් කොටසින් අරන් ආවා. ඉතින් අද දවසේදීත් කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින ප්‍රහාරක ජෙට් යානා කෆීර් සහ ගුවන් හමුදා ඉතිහාසයේ කතාබහට ලක්වෙන සුවිශේෂී ගුවන් යානා රැසක් අපි ඔබට අරන් එන්නයි මේ සූදානම් වෙන්නේ. අපිට ඇතුළට යන්න අවස්ථාව දීලා තිබුණා මෙතන. ඒ වගේ ප්ලේන්ස් හතරක් තියෙනවා ඇතුළට යන්න පුළුවන්. හැබැයි අපි අද ඉදින් නම් දෙකක් පහල තිබ්බේ දෙහිකට යන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි මෙතන ගුවන් යාන අංගණය ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ ටිකක් අලුත් ගුවන් යාන. හැබැයි භාවිතයෙන් ඉවත් කරපුවා මෑතකදී ඉවත් කරපුවා තමයි තියෙන්නේ හුඟක් සමහර ගුවන් යාන ඉතාමත් හොඳ තත්ත්වයේ පෙනුමට තියෙනවා. හැබැයි මේවා භාවිතයෙන් ඉවත් කරපු ගුවන් යාන කියලා තමයි අපිට මෙතන හමුදා නිලධාරී ප්‍රකාශ කරේ. තව මේකේ තියෙන ප්ලේන්ස් කියන්නේ මේක ඇතුළේ තියෙන ප්ලේන්ස් වල සමහරට පොඩි කතාවකුත් තියෙනවා. ඩග් මේ වගේ ඒවත් පොඩ්ඩක් ඇවිල්ලා. ඔව් අපි ඒවත් ඔයගොල්ලන්ට විස්තරය අරන් එනවා. විශේෂයෙන් කහපාටු ගුවන් යානාවක් තියෙනවා. ඒක කිලෝමීටර් 7000ක් පියාසර කළා කොළඹට ආපු ගුවන් යානාවක්. ඒකත් සමග අපිට තියෙනවා. ඊට අමතකව යුද්ධ කාලේදී මෙතන මේ කෆීර් තියෙනවා. ඒ වගේම තමයි UAV, ඒ කියන්නේ අපි නියෝමුවන් රහිත ගුවන් යාන වීඩියෝ දඩ කරන්න මේ යොදාගත් ගුවන් යානක් තියෙනවා මෙතන. යුද්ධ කාලයේදී සක්‍රිය ලෙස දායක වෙච්ච ගුවන් යාන අද ඔයගලන්ට බලන්න හැකියාව තියෙනවා. ඔව් කියන්නේ ඔස්තුබාලන යාන. ඒ වගේම තවත් පොඩි කලින් පොඩි කතාවක් ගිය පොඩි ප්ලේන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ කලින් අඳුර කාලේ පොඩි කතාවක් ගිය ප්ලේන් එකකුත් මෙතන මතක තියෙනවා. ඒකත් එහෙම බලන්න. ඔව් දැන් අපි ඔයගලන්ට අරන් ඉන්නේ මේ ගුවන් යාන අංගනේ තියෙන ගුවන් යාන තමයි අපි ඔයගලන්ට මෙතන සිට බලන්න අරන් එන්නේ. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ බලලා හොඳ නරක කමෙන්ට් කරන්න. මෙම ගුවන් යානය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඊශ්‍රායලයේ. කෆීර් C2 ලෙස තමයි මේ හඳුන්වන්නේ. ඕනෑම දේශගුණ තත්ත්වයක් යටතේ පියාසර කළ හැකි බහුකාර්ය ප්‍රහාරක යානාවක් ලෙස තමයි මේ හඳුන්වන්න පුළුවන්. මිරාජ් 5 යානාවේ ආකෘතිය වැඩි දියුණු කළා තමයි කෆීර් C2 යානය මේ විදියට සකස් කරලා තියෙන්නේ. ඊශ්‍රායලයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් J79 ටර්බෝ ජෙට් වර්ගයේ එන්ජිමක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. 1995 වසරේදී තමයි කෆීර් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වෙලා තියෙන්නේ.
ඔස්ටර් J1 ඔටෝක්‍රට් යනුවෙන් හඳුන්වන මෙම යානාව 1946 අභාවප්‍රාප්ත වූ ජේ.පී. ඔබේසේකර මැතිතුමා විසින් මිලටගෙන එංගලන්තයේ සිට තම මවුරට බලා පියාසර කිරීමට භාවිතා කරලා තියෙනවා. ජේ.පී. ඔබේසේකර මහතාගේ නාමය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයට වැදගත් වන්නේ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව දක්වා තනි පුද්ගලයෙකු ලෙස ගුවන් යානාව පැදවූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වීමයි. පුරා දින 37ක් පියාසර කර නැවතුම් පොළවල් 30ක තම යානාව ගොඩබස්වා තිබෙනවා. අවසානයේදී 1946 නොවැම්බර් මාස 13 වන දින රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවෙන්න මොහු සමත් වෙලා තියෙනවා. පසු කාලීනව ශ්‍රී ලංකා ගුවන් විද්‍යාපීඨයට බාර දුන් මෙම යානාව 1971 මාර්තු මාස 11 වන දින අතිශෝචනීය ලෙස ගමන්ගත් නියමුවන් දෙදෙනා සමගම අනතුරට පත්ව ගිනිබත් වෙලා තියෙනවා. නැවත වරක් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඔබේසේකර මැතිනිය මෙම යානාවේ කොටස් ගුවන් හමුදා භාරයට පත් කරලා තියෙනවා. ගුවන් හමුදාව සතු අතිදක්ෂ කාර්මික ශිල්පීන් විසින් ඔබ මේ දකින ගුවන් යානාව අතිසාර්ථක ලෙස නැවත ප්‍රතිසංස්කරණය කොට තිබෙනවා. ඔබ මේ දකින්නේ MiG-27 ගුවන් යානයයි. පසුගිය යුද සමයේදී LDT ත්‍රස්තවාදීන්ට අතිශයම තැතිගැම්මීමට ලක් වූ ගුවන් යානයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. ඊට හේතුව වන්නේ අතිශයින්ම සාර්ථක ලෙස ඉලක්කයට පහර දීමට හැකිවීමත්, ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමත්, අධිබල ඇති බෝම්බ හෙලීමට හැකිවීමත්ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එක් ගුවන් නියමයකට පමණක් මෙහි ගමන් කළ හැකිවීමයි. සතුරාට පහර දෙමෙන් පසු ඉතා වේගෙන් තමන්ගේ කඳවුරට ළඟාවීමට හැකීම මෙම ගුවන් යානයේ ඇති තවත් එක් විශේෂත්වයක්. පසුගිය යුද සමයේදී සතුරාගේ ගොඩබිම් ප්‍රදේශ සහ හඳුනාගත් ත්‍රස්තවාදී ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මෙම යානාවට හැකි වෙලා තියෙනවා. ඔබ මේ දකින ගුවන් යානාවත් ශ්‍රී ලංකාවට මහත් සේවාවක් ඉටු කරලා අද විශ්‍රාම සුවයෙන් මෙහි සිටිනවා. හිල UH-12B ලෙසින් හඳුන්වන මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානාව නිපදවනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හිල ගුවන් යානා සමාගම විසිනි. මෙම යානාව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට නිව්යෝර්ක් ප්‍රාන්තය දක්වා ප්‍රියාසර කළ ප්‍රථම හෙලිකොප්ටර් වර්ගයේද වීම විශේෂත්වයක්. මෙම හිල UH-12B හෙලිකොප්ටර් යානාව 1961 වර්ෂයේදී රාජකීය ලංකා ගුවන් හමුදා විසින් රත්මලාන පිහිටි ගුවන් හමුදා විද්‍යාපීඨයෙන් ලබාගෙන මහජන ප්‍රදර්ශනය සඳහා අද වෙන විට මෙහි තබා තිබෙනවා.
කලින් කිව්වා මෙතන කුඩා කට්ටියට මෙතන විනෝද වෙන්න සෙල්ලම් උයනක් තියෙනවා කියලා. ඉතින් අපි ඉන්නේ දැන් එතන මෙතනට කුඩා කට්ටියට ආවොත් එම හුඟක් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගුවන් යාන ආකෘතියකුත් තියෙනවා ඇතුළට කියලා බලලා සෙල්ලම් කරා. ඔව් මේකේ ඒ කියන්නේ එන කට්ටිය හැමෝටම පාසුවෙන් සපයලා තියෙනවා. ඒ වගේම ඕන කට්ටියට වොෂ් රූම්ස් තියෙනවා, කැන්ටින් එක තියෙන කණතැන් තියෙනවා. ඒ වගේම ප්‍රථමාධාර තියෙනවා, පොඩි කට්ටිය සෙල්ලම් කරන මේ ඒරියා එක තියෙනවා. ඒකත් අර පොඩි ප්ලේන් එකක් ඇතුලේ පොඩි මේ අර ඉස්සලා යන මේකක් හදලා තියෙනවා, මේ ඉස්සන බෝට් එකක් වගේ. කියන පවුල කට්ටියට ආවොත් හැමෝටම මෙතන මේ විනෝද වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඔව් හුඟක් කට්ටිය දන්නේ නැහැ ඉතින් පාසල් වලිනුත් මෙතනට පොඩි කට්ටිය අරගෙන එන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, අපි දැනුමට යමක් එක්කව කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා ලංකාවේ මේ පිටපලත් වලිනුත් මම දැක්කා හුඟක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් කොළඹ ජීවත් වෙන කොළඹ ඉන්න පිරිස සමහර කට්ටිය දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති කට්ටිය තමයි අපි කියන්නේ මෙතනට එන්න ඇවිල්ලා පොඩි අයත් එක්ක විනෝද වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි වෙලාව කියලා කිව්වොත් එහෙම උදේ 8:00 මාර ඉඳන් හවස 6:00 මාර වෙනකන් වගේ කාලයක් තුල මේ පරිශ්‍රය තුල රැඳිලා ඉන්න පුළුවන්. ඔව් අනික මේ 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 පරිශ්‍රය හරීම මේ යන්න පාසිද්ද තමයි හදලා තින්නේ. මොකද ඇතුළට එද්දිම ඒගොල්ලන් මේ ඔෆිස් එකේ කෙනෙක් කියනවා යන්න ඕනේ විදිය, පාරවල් හරියට හදලා තියෙනවා, කන්න ඕනේ දැන් හැම දෙයක් කියනම හොඳටම කියලා දීලා තමයි ඒගොල්ලෝ ඇතුළට එවන්නේ. ඒකින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා දෙමාපිය පොඩි අයත් එක්ක එනවා නම් දෙමාපිය අනිවාර්යයෙන් පොඩි අයගේ වගකීම ගන්න ඕනේ. නැත්නම් ඒක නෑ කතා. මොකද ඒගොල්ලෝ ආරක්ෂක අංශය වුණාට දෙමාපියන් දැනගන්න ඕනේ පොඩි අයගේ වගකීම් බාර ගන්න. ඔව් ඉතින් ඒ වගේ තවත් හුඟක් දේවල් බලන්න තියෙනවා. අපි ඉස්සරහට යන්න මේ පැත්තේ. මෙතනට එන ඕන කෙනෙකුට සමරුවක් ලෙස මෙතනින් රැගෙන යන හුඟක් දේවල් තියෙනවා. ටී-ෂර්ට්, කැප්, මග්, ඒ වගේම ගුවන් යාන ආකෘති, විවිධාකාර බෑග්, පෑන් පැන්සල් සහ ගුවන් යාන පිළිබඳ පොත් වගේ හුඟක් දේවල් මිලදී ගන්න පුළුවන්. ගාන ගැන කියනවා නම් ඉතාමත් අඩු මුදලකට තමයි මේ හැම දෙයක්ම විකුණන්න තියෙන්නේ. උදාහරණයක් ලෙස කැප් එකක් රුපියල් 160ටත් ලොකු ට්‍රැවල් බෑග් එකක් රුපියල් 420ක් වගේ මුදලකට තමයි මිලදී ගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා නිකන් යන්න එපා. මෙතනටත් ඇවිල්ලා මොන හරි දෙයක් Tamanට මතකයේ තබා ගන්න අරන් යන්න.
ඉතින් ශහන් අද දවසේ අපි හුඟක් දේවල් උඹලන්ට අරන් ආව බලන්න දැනුමට යමක් එකතු කරගත්ත කියලා අපි විශ්වාස කරනවා නේද? ඔව් කොළඹවට ඉන්නවනේ අනිවාර්යෙන් වෙන්න ගුවන්මුදා කොළඹගාරේ තියෙන තුමුලානේ රත්නාන එයාපෝට් එක ඕනේ කෙනෙක් දන්නවා එයාපෝට් කියනවා වාගල ඉසියෙන් තමයි කොළඹට විතරක් නෙවෙයි අපි මෙතනට ආපු වෙලේ අපි දැක්කා පිටපලාත්වල ඉඳන් ළමයි එක්කගෙන ඇවිල්ලා තිබුණා මේ දේවල් බලන්න. ඉතින් කොළඹ ඇතුළෙම ඕගොල්ලෝ ඉන්නවා නම් අපරාධයක් මේ වගේ දෙයක් බලන්න එන්නේ නැතුව ඉන්නවා නම් ගෙදරට වෙලා ඉතින් ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. වැඩිහිටියෙක්ට ටිකට් එක 120 රුපියල් 120යි. මෙතනට ආවොත් විනෝද වෙන්න පුළුවන්. කෑම බීම හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම පිටින් අරන් ඇවිල්ලා කන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මෙතන දවසේම ගත කරලා පවුල හැමෝටම විනෝද වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ දරුවන්ට ඒ වගේම දෙමාපියන්ට අපි නොදකපු දේවල් රසක් මෙතනට ආවොත් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ රත්මලාන ගුවන්මුදා කඳවුරේ තමයි තියෙන්නේ. හැම පාසකම්ම තියෙනවා. මේ සතියන් තියෙනවා නම් බෞලත් එක වෙන්න අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලුවා නම් ඊගාව සතියන් දෙ අනිවාර්යෙන් මෙන්න මහලා කියන්නේ ඇටියට. ඔව් ඒ වගේම තමයි අපි IUTV channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ අපි travel වීඩියෝ ඔයගොල්ලෝ නොදකපු දේවල් හුඟක් අපි ආරංගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට සමුගන්න මම තරිදු මම ශයන්.